අයිබෝවන් හැමෝටම අද මම හදන්න යන්නේ ස්පයිසි එක් කරි එකක්. ඉතින් බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම මම මේ විදිහට ඔයිල් ටිකක් දාගෙන මේ ඔයිල් ටික රත් වෙන්න දෙනවා. ඊට පස්සේ මම එකතු කරගන්නවා මිරිස් කුඩු 3/5 කුඩු කැලි මිරිස් ටිකක් අබ ටිකක් කහ කුඩු පොඩ්ඩක් කුරුඳු කෑල්ලක් සුදු ලූණු ලූණු අවශ්‍ය ප්‍රමාණයට එකතු කර ගන්න පුළුවන් රම්පේ කරපිංචා අමු මිරිස් තක්කාලි මේ ටික එකතු කරලා හොඳට කලවම් කරගෙන ඊට පස්සේ මම එකතු කර ගන්නවා වේලිච්චි මිරිස් මේක අපිට සැර අවශ්‍ය නම් විතරයි එකතු කර ගන්න ඕනේ මේක ගොඩක් සැරට මම හදන්නේ ඊට පස්සේ මම එකතු කර ගන්නවා ලුණු මේ ටික දැන් මම හොඳට ටෙම්පරාදු කරගෙන ඊට පස්සේ මම මේකට වතුර පොඩ්ඩක් එකතු කර ගන්නවා මොකද මේ ටික තැම්බෙන්න ඕනේ නිසා ඊට පස්සේ මේක වහලා තියනවා විනාඩි 10ක් වගේ විනාඩි 10කට විතර පස්සේ මේ විදියට ඇරලා ආයෙ මේක කලවම් කරලා මේක ආයෙ මම විනාඩි 5ක් විතර වහලා තියෙනවා විනාඩි 5කට විතර පස්සේ මේ විදියට ආයෙම මේක කලවම් කරගෙන දැන් මේ ලූණු මිරිස් තක්කාලි ටික හොඳට තැම්බිලා තියෙන්නේ ඊට පස්සේ මම එකතු කරගන්නවා තඹ ගත්ත බිත්තර ටික මම මේක දෙකට කපාගෙන තියෙන්නේ කපා ගන්න නැතුව වුණත් එකතු කරගන්න පුළුවන් ඒක තමන්ගේ කමක් අනුව ඊට පස්සේ මේක පරිස්සමට මම හොඳට කලවම් කරගන්නවා මේ කෑලි කැඩෙන්නේ නැති විදිහට මේ විදිහට හොඳට ටෙම්පරාදුව කෑලි වල තැවරෙන්න එකතු කරගන්නවා ඊට පස්සේ මම අවසානෙට එකතු කරගන්නවා ගම්මිරිස් කුඩු ටිකක් ගම්මිරිස් මම අවසානෙට එකතු කරගන්නේ සැර තව පොඩ්ඩක් වැඩි කරගන්න ඉතින් මේක හරිම සැරයි ඒ වගේම රසයි සැරට කන්න කැමති කෙනෙකුට මේ විදිහට බිත්තර කරියක හදා ගන්න පුළුවන් ඉතින් මේ විදිහට තමයි මම මගේ බිත්තර කරියක හදාගන්නේ ඉතින් හැමෝටම බොහොම ස්තුතියි